මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතිෙන ලෝගාතුවලින්න මතින් ඕනේ. වෙනිස්සුලාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඉටපුගමන් ප්‍රකාශයට පත් කරා ඔහු තමයි වෙනිස්සුලාවේ ජනාධිපති කියලා. මේ වන විට වෙනිස්සුලාවේ ව්‍යවස්ථානුකූල පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ඉදදි තමයි මේ ප්‍රකාශය සිදුකරුවේ. මේ ප්‍රකාශය සිදු කරලා පැය කිහිපයක් ඇතුළත ඇමරිකා එක්සත් ජනපදය මේ පුද්ගලයා ජනාධිපති විදියට පිළිගත්තා. ඉන් පැය කිහිපයකට අනතුරුව සමහර දක්ෂිණාංශික රටවල් කිහිපයක් ඒ පුද්ගලයා ජනාධිපතිවරයා විදියට වෙනිස්සුලාවේ ජනාධිපතිවරයා විදියට පිළිගත්තා. මේක මෙහෙම වෙන්නේ 2018 මැයි මාසයේ ව්‍යවස්ථානුකූලව පැවතිච්ච මැතිවරණයකින් අතිවිශාල බහුතරයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ඉදදි. එහෙනම් දැන් මේ මොකද්ද කරේ? අපි දන්නවා 2018 හියුගෝ චාවෙස් බලයට පත්වෙච්ච වෙලාවේ ඉඳලා වෙනිස්සුලාවේ ආණ්ඩුව වෙනස් කරන්නට, එහි නායකයන් ඝාතනය කරන්නට ඇමරිකා එක්සත් ජනපදය දිගින් දිගටම කටයුතු කෙරුවා. කීප වතාවක් මේ රජය පෙරලා දමන්නට කටයුතු කෙරුවා. අවසාන වශයෙන් මාස කිහිපයකට පෙර වෙනිස්සුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ මරා දමන්නට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරලා මරා දමන්නට කටයුතු කරුවා. මේ සියල්ල මෙහෙම තමයි මේ කුමන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක වුණේ. ඊළඟට ඔවුන් කියනවා දැන් වෙනිස්සුලාවේ විශාල මානුෂික අර්බුදයක් තියෙනවායි කියලා. වෙනිස්සුලාවේ මානුෂික අර්බුදය මොකක්ද? 2013 ඉඳලා ඇමරිකා එක්සත් ජනපදය මේ රටට විරුද්ධව ගෙනියන විශාල ආර්ථික සම්බාධක වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල හරහා වෙනිස්සුලාවට මේ වන විට අහිමි කරලා තියෙන ධනය ඩොලර් ඇමරිකානු ඩොලර් බිලියන් 400කට කිට්ටුයි. දැන් මේ මොහොතේ මේ සිද්ධියත් සමග ඇමරිකානු ඩොලර් බිලියන් 12කට ආසන්න වත්කම් තහනම් කරලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයත් මහා බ්‍රිතාන්‍යයත්. මෙහෙම තමයි අර්බුදය ඇති කරේ. ඒ අර්බුදය අද ඇති කරලා ඔවුන් ඒකේ වරද ඒ රටේ ඉන්න ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිට පත් කරලා දැන් මෙතන විශාල අර්බුදයක් විශාල ප්‍රශ්නයක් මතු කරන්න බලනවා. ඒ අතරේ ඔවුන් අද ඊනියා මානව මානුෂීය ආධාර කොලොම්බියාවේ දේශ සීමාවට අරලා තියෙනවා වෙනිස්සුලාවට ඇතුළු කිරීම සඳහා ඊනියා ආධාර. ඔවුන් එක පැත්තකින් වෙනිස්සුලාවේ බෙල්ල හිර කරගෙන ඉන්නවා, අනිත් පැත්තෙන් කෑම ටිකක් එවනවා කියලා එහෙම එකක් කරනවා. නමුත් මෙතන විශාල සැකයක් තියෙනවා මේ ආධාර ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ ආධාර ඇතුලේ ආයුධ තිබෙන බවට සාධාරණ සැකයන් තිබෙනවා. මක් නිසාද කියනවනම් මේ පීනියා මානුෂීය ආධාර වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුපුරුෂ සංවිධානයවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් මැදිහත් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි ඔවුන් ප්‍රතික්ෂේප කරනවා මැදිහත් වීම. එහෙනම් පැහැදිලි මොවුන් මේ උත්සාහ ගන්නේ වෙනිස්සුලාවේ සිවිල් යුද්ධයක් ඇති කරලා ව්‍යවස්ථාවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා බලෙන් පහ කිරීමේ වැඩපිළිවෙලකට. ඒක අද මොකක්ද එහෙම බැලුවාම වෙනිස්සුලාවේ සිද්ධ වෙමින් පවතින්නේ වෙනිස්සුලාවේ ස්වාධීනත්වය වෙනිස්සුලාවේ ස්වෛරීත්වය තමයි අද මේ අභියෝගයට ලක් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ හරහා සිවිල් යුද්ධයකට පාර කැපීම් තිබෙනවා. ලෝකයේ අධිරාජ්‍ය විරෝධී ජනතාව හැටියට සාමය ලැබි ජන සාමයට ලැබි ජනතාව හැටියට අපට මේ තත්ත්වය හමුවේ ඇස්කම් පියාගෙන ඉන්නට බෑ. අපි මේ රටේ සාමය ලැබි අධිරාජ්‍ය විරෝධී ජනතාවකින් ඉල්ලා හිටිනවා. මේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රසක් විසින් මේ ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා සියලු බලවේග ඒකරාශී කරගෙන වෙනිස්සුලාවේ නීත්‍යානුකූල රජය වෙනුවෙන් පෙනී සිට ඒ රටේ සාමය රැකගන්න වැඩපිළිවෙලකට එක්වෙමුයි කියන ඉල්ලීම අපි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලංකාව අද ඇමරිකාව සමග යම්කිසි ආකාරයක යුද ගනුදෙනුවකට ගිහිල්ලා තියෙන බව පැහැදිලි. දැන් මාසිකට දෙකකට ප්‍රථම අපි දැක්ක ඇමරිකානු යාත්‍රා විවිධ භාණ්ඩ සමග කටුනායක ආදී ගුවන් තොටුපළවල්වලට පැමිණි ආකාරය, ඔවුන්ට ඔවුන්ගේ කටයුතු කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසපු ආකාරය අපි කල්පනා කරනවා. ඔවුන් මේ මාන බලන්නේ අපේ ත්‍රිකුණාමලය වරායට. ඒක නිසා මේක වෙනිස්සුලාවේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, මේක ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක්. අපි එක හඬින් ඉල්ලා සිටින්න ඕන ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට අපගේ රටවල්වල මැදිහත් වීමෙන් අත් ඇඟිලි ගැහිමෙන් වළකින විදියට.